ABC කියන්නේ ජලීය ඇමෝනියා සමග අවක්ෂේප ලබා දෙනවා. ඒ අවක්ෂේප වැඩිපුර ඇමෝනියා තුල දියවෙනවා. ජලීය කොපර් දෙක තැන තියෙන ද්‍රාවණයකට ඇමෝනියා දැම්මොත් ඇමෝනියා පළවෙනියෙන්ම හැසිරෙන්නේ වාෂ්මයක් විදිහට. ඒක හැදෙනවා ක්‍යුප්‍රික් හයිඩ්‍රොක්සයිඩ්. ක්‍යුප්‍රික් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය. ඒ ක්‍යුප්‍රික් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප හැදුනට පස්සේ තවදුරටත් ඇමෝනියා එදුවොත් ටෙට්‍රඇමීන් කොපර් දෙක තැන සංකීර්ණ හැදෙනවා. ඉඳ කොපර් දෙක තැන එන ජලීය ඇමෝනියා සමග අවක්ෂේපයක් ලබා දෙනවා. ඒ ලැබෙන අවක්ෂේපය වැඩිපුර ඇමෝනියා තුල දියවෙනවා. නිකල් දෙක තැන එන ජලීය ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරනවා. ඇමෝනියා දොර මුලදී හැසිරෙන්නේ වාෂ්මයක් විදිහට. නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය වැඩිපුර ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරනවා. හැදෙනවා හෙක්සඇමීන් නිකල් දෙකයි. එයාන ජලයේ දියවෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් නිකල් දෙක තැන එන තියෙන ද්‍රාවණයකට ජලීය ඇමෝනියා දැම්මොත් අවක්ෂේපයක් ලැබිලා ඒ ලැබෙන අවක්ෂේපය වැඩිපුර ඇමෝනියා තුල දියවෙනවා. ක්‍රෝමියම් තුන දැන තියෙන ද්‍රාවණයකට ඇමෝනියා ද්‍රාවණයක් යෙදුවොත් ඇමෝනියා ඉස්සෙල්ලාම හැසිරෙන වාෂ්ම විදිහට ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. හැබැයි ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක ක්‍රෝමියම් තුන දැන තියෙන ද්‍රාවණයකට ජලීය ඇමෝනියා දැම්මොත් අවක්ෂේපයක් ලැබෙනවා. ඒ ලැබෙන අවක්ෂේපය වැඩිපුර ඇමෝනියා තුල දියවෙන්නේ නැහැ. ABC කියන කැටයන තුන විදිහට කොපර් දෙක දෙන නිකල් දෙක දෙන සහ ක්‍රෝමියම් තුන දෙන සලකන්නේ විදිහක් නෑ. මේ උත්තරේට දීලා තියෙන්නේ කොපර් දෙක දෙන නිකල් දෙක දෙන සහ ඇලුමිනියම් තුන දෙන. ඒත් අපි කලින් කතා කරුවා කොපර් දෙක දෙන තියෙන ද්‍රාවණයකට ඇමෝනියා යෙදුවොත් අවක්ෂේපයක් ලැබිලා ඒ අවක්ෂේපය දියවෙනවා. නිකල් දෙක දෙන තියෙන ද්‍රාවණයකට ඇමෝනියා යෙදුවොත් අවක්ෂේපයක් ලැබිලා ඒ අවක්ෂේපය දියවෙනවා. ඇලුමිනියම් තුන දෙන තියෙන ද්‍රාවණයකට ඇමෝනියා යෙදුවොත් ඇලුමිනියම් තුන දෙන තියෙන ද්‍රාවණයකට ජලීය ඇමෝනියා යෙදුවොත් වාෂ්මයක් විදිහට ඇමෝනියා හැසිරෙන්නේ. ඒතොර හැදෙනවා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක්. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා ඇලුමිනියම් තුන දැන් තියෙන ද්‍රාවණයකට ජලීය ඇමෝනියා දැම්මොත් ලැබෙන අවක්ෂේපය වැඩිපුර ඇමෝනියා තුල දියවෙන්නේ නැහැ. ඒ නිසා ABC කැටයන තුන කොපර් දෙක දෙන නිකල් දෙක දෙන ඇලුමිනියම් තුන දෙන දිය නොහැකි. ඒ නිසා උත්තරේ අංක දෙක වෙන්නත් බෑ. සිං දෙක දෙන කොපර් දෙක දෙන සහ නිකල් දෙක දෙන උත්තරේ විදිහට දීලා තියෙනවා. ඉන්ක් දෙක දෙන ජලීය ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කෙරෙව්වොත් ඉන්ක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. ඉන්ක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය වැඩිපුර ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරලා ටෙට්‍රඇමීන් සිංක් සංකීර්ණ හදනවා. ඒ සංකීර්ණ ජලයේ දියවෙනවා. ඉතින් සිංක් දෙක දෙන තියෙන ද්‍රාවණයකට ජලීය ඇමෝනියා දැම්මොත් අවක්ෂේපයක් ලැබෙනවා. ඒ අවක්ෂේපය වැඩිපුර ඇමෝනියා තුල දියවෙනවා. අපි කලින් කතා කරලා තියෙනවා කොපර් දෙක දෙන තියෙන ද්‍රාවණයකට ජලීය ඇමෝනියා දැම්මොත් අවක්ෂේපයක් ලැබෙනවා. අවක්ෂේපය වැඩිපුර ඇමෝනියා තුල දියවෙනවා. ඒ වගේමයි නිකල් දෙක දෙන තියෙන ද්‍රාවණයකට ජලීය ඇමෝනියා දැම්මොත් නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය ලැබෙනවා. ඒ අවක්ෂේපය වැඩිපුර ඇමෝනියා තුල දියවෙනවා. ඉතින් ABC කැටයන තුන සිංක් දෙක දෙන, කොපර් දෙක දෙන සහ නිකල් දෙක දෙන දිය හැකියි. සිංක් දෙක දෙන තියෙන ද්‍රාවණයකට ජලීය ඇමෝනියා දැම්මොත් අවක්ෂේපයක් ලැබිලා ඒ අවක්ෂේපය වැඩිපුර ඇමෝනියා තුල දියවෙනවා. ඒක අපි කලින් සාකච්ඡා කළා. කොපර් දෙක දෙන තියෙන ද්‍රාවණයකට ජලීය ඇමෝනියා දැම්මොත් එහෙම කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා වැඩිපුර ඇමෝනියා තුල දියවෙනවා. ඒකත් කලින් සාකච්ඡා කළා. ක්‍රෝමියම් තුන දෙන තියෙන ද්‍රාවණයකට ජලීය ඇමෝනියා දැම්මොත් ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප ලැබෙනවා. ඒක වැඩිපුර ඇමෝනියා තුල දියවෙන්නේ නැහැ. ඒකත් අපි කලින් කතා කළා. ඒ අනුව ABC කැටයන තුන මේ හතරේ උත්තරේ දීලා තියෙන කැටයන තුන වෙන සිංක් දෙක දෙන, කොපර් දෙක දෙන සහ ක්‍රෝමියම් තුන දෙන දිය නොහැකි. ඒක හතරවෙනි එක උත්තරේ වෙන්නේ විදිහක් නැහැ. පස්වෙනි උත්තරේ කැටයන වෙන්නේ සිල්ව දනයන, සිංක් දෙක දනයන, ඇලුමිනියම් තුන දනයන. ජලීය සිල්ව දනයන ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කළොත් දෙන්නේ සිල්ව ඔක්සයිඩ් නැත්නම් ආජන්ටස් ඔක්සයිඩ්. සිල්ව හයිඩ්‍රොක්සයිඩ් නෙවෙයි අවක්ෂේප වෙනවා කියලා කියන්නේ, සිල්ව ඔක්සයිඩ් අවක්ෂේප වෙනවා කියලායි කියන්නේ. ආජන්ටස් ඔක්සයිඩ් වැඩිපුර ඇමෝනියා තුල දියවෙනවා. හැදෙනවා
ඩයි ඇම්මීන් සිල්ව එක අයන. ජඩිය සිල්ල දැන තියෙන ද්‍රාවණයකට ඇමෝනිය යෙදුවොත් එහෙම අවක්ෂේපයක් ලැබෙන. ඒ ලැබෙන අවක්ෂේපේ වැඩිපුර ඇමෝනිය තුල දියව. ඉතින් දෙක දැනන්නේ ජලීය ඇමෝනිය සමග ප්‍රතික්‍රියා කළොත් සිංක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් හැදෙනවා. ඒ අවක්ෂේපේ වැඩිපුර ඇමෝනිය තුල දියවෙන අවක්ෂේපය. ටෙට්‍රාමීන් සිංක් අයන හැදෙනවා. ටෙට්‍රාමීන් සිංක් අයන ජලයේ දියවෙන නිසා සිංක් දෙක දැන් තියෙන ද්‍රාවණයකට ජලීය ඇමෝනිය දැම්මොත් එම අවක්ෂේපයක් ලැබිලා ඒ අවක්ෂේපේ වැඩිපුර ඇමෝනිය තුල දියවෙනවා. ඇලුමිනියම් තුන දැන් තියෙන ද්‍රාවණයකට ඇමෝනිය දුවත් ඇමෝනියා බාෂ්ප විදිහට හැසිරෙන්නේ ඒක අපි කතා කළා. ඒතකොට හැදෙන්නේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර ඇමෝනිය තුල දියවෙන්නේ නැති හයිඩ්‍රොක්සයිඩ්. නිසා ABC කැටයන තුල ජලීය ඇමෝනියා සමග අවක්ෂේප ලබා දී වැඩිපුර ඇමෝනියා තුල දිය වෙනවා කියලා දත්තේ දීලා තියෙන්නේ. ඒ නිසා ABC කැටයන තුල සිල්ව දන අයන සිංක් දෙක දන සහ ඇලුමිනියම් තුන දන අයන දිය නොහැකි. ඒක පස්වෙනි උත්තරෙත් නිවැරදි පිළිතුරක් නෙවෙයි. තුන්වෙනි උත්තරේ තමයි නිවැරදි පිළිතුර. ඔබට ඇතිවන විශ්වානුබද්ධ ගැටලු විසඳා ගැනීමට www.amila.guru/qa web පිටුවට පිවිසෙන්න. amila.guru channel එකේ අලුත් වීඩියෝ ගැන දැනගැනීමට අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.